දැන් අද තිබෙන තැනින් අපි ගොඩ එන්න මූලික දේ තමයි ජාත්‍යන්තර හොඳ හිත දිනා ගැනීම. ජාත්‍යන්තරය අපි කෙරෙහි පිළිගන්නා තත්වයක් ඇති කිරීම. මට ලෝකයේ සැලකුවේ චීනද, රුසියාවද, ඇමරිකාවද, ජපානයද, ජර්මනියද, යුරෝපයේද, ඉන්දියාවද මට සැලකුවේ මගේ රූපෙටවත් ජනාධිපති තනතුරටවත් නෙවෙයි. මම රටේ පාලකයා විදිහට මගේ ප්‍රතිපත්ති වලටයි ඒ සැලකුවේ. උඹේ ප්‍රතිපත්ති වලට අපි උඹලට සැලකනවා උඹලේ රටට කියලා. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදය. මගේ අවුරුදු 5ට මාස 1කමාරයි අඩු. ඒ අවුරුදු 5කට මාස 1කමාරක කාලය තුල කිසිම ආණ්ඩුවක් 947 ඉඳලා කරගන්න බැරි වෙච්ච දෙයක් මම වාර්තාවක් පිහිටෙව්වා. මගේ අවුරුදු 5ට ආසන්න කාලයේදී මේ රටේ කිසිම පුරවැසියෙකුට කම්කරු සටන්වලදී විරෝධතාවලදී එහෙමනම් හිරගෙදර ඉන්න අපරාධකාරයෙකුට කිසි කෙනෙකුට ආණ්ඩුවේ තුවක්කුවක උණ්ඩයක් මගේ කාලේ එක්කෙනෙකුටවත් පත්තු වුණේ නැහැ කියන එක මම තමුන්නාන්සලට පැහැදිලිව කියන්නට ඕනේ. මම ඒ විදිහට ඒවා ඔක්කොම රැක්කා. විශ්වවිද්‍යාලවල ළමයි අර කේඩියු එකේ ප්‍රශ්නෙට ඉස්සරහට එනකොට පුජ්ජලික වෛද්‍ය විද්‍යාලයක් පිළිබඳව ප්‍රශ්නෙට එනකොට සුමානයකට දවස් දෙකක් තුනක් කොළඹට බහින ඇවිල්ලා ඔක්කොම පාරවල් වහනවා. විශ්වවිද්‍යාල බෙදාගෙන තියෙන්නේ අඟහරු ආදර කවුද, බද ආදර කවුද, සිකුර ආදර කවුද කියලා. පාරවල් ඔක්කොම බ්ලොක් කරන්නේ හවස 3ට ඉතර ඇවිල්ලා ඔක්කොම රැකියාවල් කරන අය ගෙවල් වලට යන වෙලාව දුවගෙන. මගේ ඉතින් මගේ අම්මවයි තාත්තවයි සිහි කරනවා ඒ ඔක්කොම මූමේ ප්‍රශ්න විසඳන්නේ නැහනේ, මේනම මොනව හරි කරන්න ඕනේ කියලා. අවුරුදු 2ක් ඒ විරෝධතා කොළඹ තිබුණා. විරෝධතා වලට බැහැලා සමහරලාට රජයේ දේපළ වලට හිරිහැර කෙරුවා ශිෂ්‍යෝ. ඒ හැම වෙලාවෙම මම පොලිසියට කිව්වේ, හමුදාවට කිව්වේ, හමුදාව යෙදෙව්වෙම නැහැ. පොලිසියට මම කිව්වේ තුවක්කුවක් අරගෙන යන්න එපා, තුවක්කුවක් පත්තු කරන්න එපා දරුවෙකුට. ඒගොල්ල කරන දෙයක් කරලා ගියාවේ බරපතල වැරදි කරනවා නම් හොයාගෙන නඩුවක් දාන්න. ඒ මිසක් කිසි වෙලාවක තුවක්කුවක් පත්තු කරන්න එපා කියලා. අපි ඒ විදිහට තමයි දරුව දිහා බැලුවේ, ඒ විදිහට තමයි ප්‍රශ්න දිහා බැලුවේ. ඒ නිසා අපි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ තිබෙන අත්දැකීම් සමග මේ රටේ අනිකුත් දේශපාලන පක්ෂ විසින් ක්‍රියා කරන ආකාරය දෙස බලලා අපි අද රට වෙනුවෙන් අලුත් වැඩපිළිවෙලක් හදලා තියෙනවා, හදාගෙන යනවා. දයාසිරි ජයසේකර මේතුමා කිව්වා අපි සර්වපාක්ෂික සමුළුවට යන එක සමහර අය වැරදි අර්ථකථන දෙනවයි කියලා. ඇත්ත, අපි සර්වපාක්ෂික සමුළුවක් තියන්න කියලා අපි යෝජනා කළේ දැන් අවුරුද්දක ඉතර ඉඳලා. කොවිඩ් වසංගතයේ නරක අතට ඇරිලා ආර්ථිකයේ බලපත්‍රවල පිරිහීමට වැටිච්ච කාලේ ඉඳලා. අපි එහෙම කිව්වේ ඇයි? අපි එහෙම කිව්වේ අපිට ආණ්ඩු බලයක් හෝ පක්ෂය ශක්තිමත් කිරීමක් හෝ අපිට තනතුරු පිළිබඳව නෙවෙයි, රටේ මිනිස්සු විඳින දුකෙන් බේරගන්න සියලු දෙනා එකතු වෙලා සාකච්ඡා කළ එක මේසෙකට ඇවිල්ලා සියලු දේශපාලන පක්ෂ නායකයෝ ජනතාවට ඔවුන් අද අසරණ භාවයට පත් වෙලා තියෙන අය ඔවුන් ගොඩගන්න ඔවුන්ගේ කඳුළු පිහින්න අපි වැඩපිළිවෙලක් හදගමු කියලා. ඡන්ද තියෙන කාලෙට ඡන්ද කරන්න පුළුවන්. ඒවා ජනතාව තමන්ට ඕන කෙනෙක් පත් කරගන්න එකයි. ඒක වෙනම පැත්තක්. නමුත් අද දවසේ තිබෙන ප්‍රශ්න, අද gedara dorē තමුන්නාංශලගේ ප්‍රශ්න, ඒවා මම කියන්න ඕනේ නැහැ, හැම කෙනෙක්ම දන්නවා. තමුන්නාංශලගේ ඔළුවේ එකයි මම කිව්වේ ඉඳගෙන හිටියට ඒ ප්‍රශ්න පිරිලා. ඒ නිසායි අපි ඕනම වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවෙන්න ලෑස්ති. අද තිබෙන ප්‍රශ්නවලින් රට ගොඩ ගැනීම සඳහා